ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ මේ වගේ මං හිතනවා මේක නිදහසෙන් පස්සේ මේ රට හරිම අරගලය අල කරන්න තෝ හොරෙක් තොපි මෙහෙමයි එකක් මතක තියාගන්න ගෝඨාභය මේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දවස වැඩි ඈතක නැයි අයිබෝන් ඇපල් කඩේ නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට ලංකාව ලස්සන පරිවර්තනයකට මේ වෙලාවේ යොමු වෙන්න තියෙනවා ඒ පරිවර්තනය ඇත්තටම අපේ රට හරිමගට ගන්න තියෙන පළවෙනි අවස්ථාව කියලා මම හිතනවා මෙච්චර කාලෙකට මගේ ජීවිතේ මේ වගේ පරිවර්තනයක් මිනිස්සුන්ගේ පිබිදීමක් පක්ෂ පාට ભેද වලට හිටු මිනිස්සු පක්ෂ පාට ભેද ಜಾති ભેද ආගම් ભેද කුල ભેද කිසි දෙයක් නැතුව එකමෙන් එකා වගේ එක දෙයකට පෙළ ගැහිලා තියෙන ඇත්තටම හරිම සතුටු දවසක් අද තමයි මොකද මේක ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ මේ වගේ. ඒ කියන්නේ ලෝකෙ මේ විදියටම වැටිලා නැකිටින జాතියක් තමයි නිවහල් జాතියක් වෙන්නේ. එතනින් එහාට අපි වැටෙන්නේ නැතුව අපේ පෞල් සංස්ථාවක් ගත්තොත් එහෙම පෞල් සංස්ථා වැටිලා එතනින් එහාට නැකිට්ටොත් එහෙම ඒකේ ලොකු කියන්නේ ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේ තමයි අපේ රට දැන් නැත්තනම නැති වෙලා මේ 74 පාලනය කරපු සමහර පාලකයෝ නිසා අපේ රට මේ තැනට ගෙනලා තියෙනවා. එතකොට මේ රට මේ විදියට වැටුණාට පස්සේ අද ජාතීන් වශයෙන් නැ ආගම් වශයෙන් නැ කුල ભેද නැ කිසි දෙයක් නැතුව අද ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔක්කොම නැකිලි වෙලා තියෙනවා. අද ඒක ඇත්තටම හරිම සතුටු දවසක් වෙන්න ඕනේ. මං හිතනවා මේක නිදහසෙන් පස්සේ මේ රට හරිම නිදහසට ඇවිල්ලා තියෙන මෙන්න මේ අද වගේ දවසක කියලා. එතකොට මේ නිදහසත් එක්ක අපි දැන් කොහොමද අපේ මේ අරගලය මෙතනින් එහාට ගෙනියන්නේ කියන එක. එතකොට මෙතනින් එහාට මේ අරගලය ගෙනියන්න නම් මේ තාක් වෙනකන් වෙච්ච දුක්ගැහැට අද බලනකොට දැන් රෑ මම බලනකොට ලංකාවට ඇත්තටම ලොකු වර්ෂාපතනයක් පත් වෙලා තියෙන ඒ වර්ෂාපතනය පවා නොතක අපේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් අද ඒ ගාලු මෝදර පිටිය සිසාරා හැමතැනම මේ තමන්ගේ එක අරමුණක් වෙනුවෙන් අද මේ වෙනතුරුත් ඉන්නවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් අනේ ඇත්තටම තව කියන්න ඕනේ ඇත්තටම සතුටු හිතෙන කතාවක් තමයි මම අද හවස දැක්ක වීඩියෝ එකකින් ලංකාවේ ඉන්න ડોක්ටර්ස්ලා ඒ කියන්නේ වොලන්ටියර්ස්ලා වශයෙන් ඒ කට්ටිය ඇවිල්ලා ඒ කට්ටිය තව ආරාධනය කරනවා මේ ඉන්න කට්ටියට යම්කිසි කරදරයක් වුණොත් යම්කිසි කලන්තයක් ආවොත් වෙන දෙයක් හරි මොන හරි දෙයක් ආවොත් එහෙම ඒ අය බලා ගන්න ඕනේ අපි ඒක නිසා ඉන්න ලංකාවේ ඉන්න ડોක්ටර්ස්ලාට ආරාධනා කරනවා ඒ අය මේ ගාලු මූදරට එන්න ඇවිල්ලිවල මේ අයට මේ අය ආරක්ෂා කරන එක අපේ යුතුකම කියලා. එතකොට ඒ පැත්තෙන් එහෙම මේ වෙනකොට සියලුම ආගම්බල කට්ටියවිල දැන් මේ දවස්වල රාමසාන් කාලය ඔවුන් ඇවිල්ලිවල රාමසාන් ඒ කියන්නේ අතාරින වෙලාවෙත් ඇත්තටම ගෙදරවල්වල යන්න නැතුව රාමසාන් අතාරින්නත් එතන වෙලාවක් යොදා ගන්නවා. ඉතින් ඇත්තටම බලන්න කොච්චර මේකද. එතකොට වෘත්තීය වේදින්. එතකොට ලෝයර්ස්ලා. එතකොට මේ කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොටම දැන් ලෝයර්ස් ලංකාවේ ඇත්තටම මේ සාලිය පීරිස් මහත්මිය ඔහු මේ ගෙනාපු මේ පරිවර්තනය ඇත්තටම ඒ කට්ටියට කියන්න ඇත්තටම මේ දේශපාලන කෝණවලින් දැන් යම්කිසි තැන්වලදී අත ගහන්න එපා කියලා කියන්නේ රටට ආදරය කරන පිරිසක් වශයෙන් අත ගහලිවල ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා නම් අපි ඉස්සරහට හදන්න ඕනේ මේ රටේ ඉන්න මේ ඇති වෙන පළන්තිය ඒ කියන්නේ දේශපාලන පළන්තිය තමන්ගේ සියලුම වරප්‍රසාද වලින් අයින් වෙච්ච රටට ආදරය කරන වෘත්තීය වේදීන් පිරිසක් විදියට මේ රටට ආදරය කරන පිරිසක් විදියට හැදෙන්න ඕනේ වපසරියක් තමයි දැන් හැදෙන්නේ. ඒක නිසා මෙතනින් එහාට මම හිතනවා මේ සෑම එක්කෙනෙක් අර ගාමිණී විජේසිංහ මහත්මයා කිව්වා මේ තියෙන වරප්‍රසාද මේ වලින් අයින් කරලා දාපු දවසට තමයි හරි රටට ආදරය කරන වෘත්තීය වේදීන්ට මේ රටට ඇවිල්ලිවල මේ ප්‍රාදේශ සභාවට මේ පළාත් සභාවට මේ පාර්ලිමේන්තුව තුල වාඩි වෙලා රට හදන්න පුළුවන් වපසරියක් හැදෙන්නේ කියලා. අන්න ඒ වපසරිය දැන් හැදෙමින් පවතිනවා. අපි ඒකට තමයි සියලුම දෙනා එක්කව වෙන්න ඕනේ. ඒක නිසා ඊළඟ ජෙනරේෂන් එකට අපි දෙන්න තියෙන රට හොඳ
ඒ කියන්නේ දියුණු වෙමින් පවතින රටක් නේ දියුණු වෙන්න යන රටක් විදියට අපි ඇත්තනම දකින්න පුළුවන් ජෙනරේෂන් එකකට ඒ කියන්නේ මේ ජෙනරේෂන් එක ඇදගෙන යනවා ඊළඟ ජෙනරේෂන් එකට මේ රට දෙන්න ඒක නිසා අපේ දෙමව්පියෝ අපේ මුතුන් මිත්තෝ අපට දීපු රටට වඩා අපි ලොකු වගකීමක් අරගෙන මේ වෙලාවේ ඇත්තටම ක්‍රියා කරනවා කියලා වෙලාව තමයි අපිට හිතන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඇත්තටම සතුටුයි ඒ වගේම තව කියන්න ඕනේ දැන් මේ මඩවලකාය මුංගේ මේ ITN එක ජාතික රූපවාහිනිය ඊට පස්සේ අනිකුත් මේ ප්ලැට්ෆෝම් ටිකේ Facebook එක හෝ වේවා Twitter හෝ වේවා සෑම පැත්තෙම මේ මඩබලකයන් දැන් සක්‍රීයව ඔවුන් මේ අරගලය අල කරන්න හැම පැත්තෙම අවශ්‍ය කරුණු කාරණා යොදනවා. ඒ වගේම දැන් මම දැක්ක සියලුම දැන් මේකේ ඉන්න ප්‍රධානීන් කියලා හිතාගෙන කවුරුවත් නැහැ. නමුත් මේකේ යම් කිසි කාර්යයක් කරන යම් කිසි රෝල් එකක් කරන සියලුම දෙනාගෙම නිකන් අනවශ්‍ය දේවල් හොයාගෙන ඉවරලා මේ මිනිසුන්ට මඩගහන තත්ත්වයක් ඇති කරගෙන ඉවරලා යනවා. මේක මොකද මේ මිනිස්සු හැමදෙස්සෙම අර නිකන් ආපස්සට දාගෙන. ඒක නිසා එක්කෙනෙක් ඒ විදිහට ආපස්සට දානකොට 10 දෙනෙක් දැන් නැගිටිනවා 10 දෙනෙක් නැගිටිනකොට ආයි 100 දෙනෙක් නැගිටිනවා 100 දෙනෙක් වාඩි වෙනකොට ආයි 1000ක් නැගිටිනවා ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන එක නිසා මේකේ හොඳ පැත්තකුත් තව දකින්නවා ඒක තමයි නායකත්ව ගුණාංග හැබි තරුණ තරුණියන් දැන් බිහි වෙනවා ඒ නායකත්ව ගුණාංග ඔවුන්ගෙන් ඉස්මතු වෙනවා ඒ නායකත්ව ගුණාංග රටේ ඉදිරි පැවැත්මට ඔවුන් මේ නායකත්ව ගුණාංග පෙරදැඩි කරගෙන මේ සමාජය එක්කගෙන යන ගමනේදී ඔවුන්ගේ ඒ නායකත්ව ගුණාංග මාරම වැදගත් ඒක නිසා අපට සහට ලොකු ප්‍රවණතාවයක් දකින්න පුළුවන් මේ රටේ හොඳ පිරිසක් ඇති වෙනවා කියලා ඒක නිසා අපට ඒ පිරිසගේ ඒ නායකත්වය ඒ දේවල් ලැබෙනවත් කියලා කියන්නේ අපට ඇත්තටම හොඳ වෘත්තිවේදීන් ඉන්නවා ඒ වගේම ව්‍යාපාරිකයන් ඉන්නවා ඇත්තටම අද ව්‍යාපාරිකයන්ගේ අර සමහර දේවල් දැක්කට පස්සේ ඇත්තටම ඔවුන් පිටරට හිටියත් ලංකාවේ හිටියත් ඔවුන් ඇවිල්වල කෑම ටිකෙන්ද බීම ටිකෙන්ද පුළුවන් හැම විදියටම මේ අරගලයට උදව් කරන එක නිසා මේ දැන් මේ මෙච්චර දෙයක් කියලත් මේක තේරෙන්නේ නැත්තම් හරිද මගේ වීඩියෝ එකට මගේ සහෘදෙක් ඒ කියන්නේ මගේ වීඩියෝ බලන සහෘදෙක් කමෙන්ට් කරලා තිබුණා නුවණා ඇත්තටම සාමාන්‍යයෙන් විභාගයක් ෆේල් වුණාට පස්සේ ඒ ළමයා ඒ දුක දරා ගන්න බැරුව ගිහිල්ලිවල බෙල්ල වලදා ගන්න අවස්ථා මම ඕනතරම් දැකලා තියෙනවා ඒ දේවල් වෙන්න එපා කියලා අපි කියනවා මේක මම මේ කමෙන්ට් එක විතරයි මම මේ කියවන්නේ ඒ දේවල් හොඳ නෑ ඇත්තටම මේවා විය යුතු දේවල් නේ අපි ජීවිතේ පන්නර ලබා ගන්න ඕනේ හැබැයි ඔහු කියනෝ විභාගයක් ෆේල් වුණාට පස්සේ විභාගයේ ඒ ලැජ්ජාවට ගිහිල්වල බෙල්ල වලදාගෙන මිනිස්සු ඉඳෙද්දි මූට මෙච්චර කියලා ගෝ හෝම් ගෝටා කියලා අර කියන්නේ ජනාධිපති කාර්යාලයේ ඉස්සරහට මැවිල්ලල තෝ හොරෙක් තොපි මෙහෙමයි කියලා තොපේ පවුල මයිනා කපුටා ගෝටා කියන්න තියෙන ඔක්කොම තුප්පයි වචන ටික කියලා එච්චර කියද්දිත් ඕක සිහසුනේ ඕක දාලා දුවන්න බැරි තරම් මිනිස්සු අනේ මන් දන්නේ ඇත්තටම මෙතන වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ මේ ඇත්තටම මේක ගිහිපු ගාම මේ දැන් මේ පොඩි ගිලිහීම තුල දැන් මිනිසුන්ට කොච්චර මිනිසුන්ගේ පිපිදීම තුල මේ මිනිස්සු දැන් කෝට් වලට ගිහිල්ලවල ඕඩර්ස් ගන්නවා ඉන්ජෙක්ෂන් ඕඩර් ගන්නවා අරයට යන්න බැරි වෙන්නේ මෙයාට යන්න බැරි වෙන්නේ මෙයාගේ දේපළව හොයන්න හරේ මේ කියලා උන් දන්නෝ මේ බලය අතහැරපු ගාම ඔවුන්ට ලොකු ප්‍රෙෂරයක් එනවා කියලා මේ රටේ හොරාගත් ධනය අනිවාර්යයෙන්ම ලොකු ප්‍රෙෂරයකින් මේ මිසු ගන්නවා කියලා. හැබැයි එතනින් අපි හිතන්න එපා උඹලා බලය අතාරින්න නැතු ඉදලිවල ඕ ටික නවත්තගෙන හිටිය කියලා. ආ මේකේ පොලිසියේ කොල්ලෝ හැමදාම ඕ විදිහට නවත්තගෙන ඉන්න බෑ. ඔවුන්ගේ හෘද සාක්ෂිය නැගිටිය දවසට ලංකාවේ ඉතිහාසය වෙනවම ලියවෙන විදිහට අනිවාර්යයෙන්ම මේ අරගලය අල කරන්න හම්බෙන්නෙම නැහැ මතක තියාගන්න ඉතිහාසය අලුතෙන් ලියවෙන පොලිසිය කොල්ලෝ ආමිකේ කොල්ලෝ තමන්ගේ මේ ඕ තියෙන එකක් මතක තියාගන්න ගෝඨාභය මේ ආමිකේ පොලිසිය කොල්ලෝ මේ දැන් ඇති වෙලා තියෙන ප්‍රවණතාවයත් එක්ක දැන් නීතිඥවරු වෘත්තිවේදීන් ඊට පස්සේ ඩොක්ටර්ස්ලා අනිකුත් සියලුම වෘත්තිවේදීන් දැන් තමන්ගේ මරණ බිය ඒ වගේම රැකියාවේ තියෙන අස්ථාවරභාවයේ බිය ඔව ඔක්කොම නැති කල්ලි වෙලා පාරට බහැපු වෙලාවේ මතක තියාගන්න ලංකාවේ තියෙන සියලුම චක්‍ර ලේඛන කඩලා බිඳලා දාලා ආමිකේ පොලිසිය කොල්ලෝ නැකිටින දවස වැඩි ඇතක නැහැ එහෙම වුණොත් එහෙම
අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දවස වැඩි ඇතක නැහැ කියලා වල්ලා මට බය නැතුව කියන්න පුළුවන්. ඒක නිසා ඒ කොල්ලොත් නැගිටිනවා. ඒ කොල්ලොන්ගේ හෘද සාක්ෂිය මේ අහෙන්න අමාරුවෙන් අර යකඩ බැරියල් මෙහෙම අල්ලගෙන හිටියට ඒ හෘද සාක්ෂිය නැගිටිනවා. නැගිටිච්ච වෙලාවට ලංකාවේ සියලුම සර්කියුලර් ඒ කියන්නේ ටක් ලේකන ඉරා බිසි කරලා දාලා ඔවුන්ගේ නැගිටීමත් එක්ක මේක මේ ඉතිහාසයේ අලුතෙන් ලියවෙනවා. ඒක නිසා ඔබලා හිතන්න එපා මේ සර්කියුලර් කැඩලි වල ඔබලා මේ විදිහට එළියට බැස්ස කියලා වල ඊළඟ එන ආණ්ඩුවකින් ඕවට දනුවම් හම්බෙයි කියලා වල. මොකද මේ රටේ හරි හරි දේ වෙනුවෙන් හරි විදිහට එළියට බහපු කොල්ල වශයෙන් ඔබලට කවදක හරි සමාව දෙවි. ඒක නිසා අපිට හැමදාම මේ විදිහට අරගල කරන්න එන්න. ඒ කියන්නේ අර අර කවුද නාමල්ලා ඕ යෝ මේ රෝහිතලා ඊට පස්සේ අර ජොනියලා කියනවා වගේ හැමදාම අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මොකද මෙතනින් එහාට එන සෑම රාජ්‍ය නායකයෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම ඇමති කෙනෙක්ම දැන් එන්නේ වරප්‍රසාද නැති හොරකම් වංචාව දූෂණය නැති හරි පිරිසක් හදිගස්ස ගන්නවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ පිරිසත් එක්ක යන ගමනක් වෙනවා. ඒක නිසා අපිට මෙතනින් එහාට අරගල කරන්න දෙයක් නැහැ. අපිට මෙතනින් එහාට තමන්ගේ අපේ ශ්‍රමය ධනය දහඩිය කැපකල්ල වෙලා රට හදන්න රට ගොඩනගන්න එකමුතු වෙන කාලයක් විතරයි ඉස්සරහට උදා වෙන්නේ. ඒ කාලය වැඩි ඇතක නැහැ කියලා විශ්වාස කරන ගමන් ඇත්තටම අද සතුටු හිතෙන දවසක්. මේ පණිවිඩය ඇත්තටම මේ සියලුම දෙනාම මේ විදිහටම ඉස්සරහටත් ගෙනියන්න මේ විදිහට ගෙනහිල්ලවල අපිට පුළුවන් දේ අපි මේ විදිහට මේ ලෝකෙ හිටියත් මේ ඒ දේ කරනවා. ඒක නිසා ඔබට පුළුවන් දේ ඔබ ලංකාව ඉඳගෙන හරියට කරන්න ඔබට අවශ්‍ය නම් උදව්වක් ඕන වෙලාවක අපිට අපිව දැනුවත් කරන්න අපි ඒ උදව්ව කරන්න කැමති. ඒ වගේම මේ වෙලාවේ කියන්න කැමති අනිවාර්යයෙන්ම මේ ලංකාවේ ඉන්න කට්ටිය ලංකාවේ ඉන්න අපේ සොහුරු සොයුරිය ඒ වගේ අම්මා තාත්තලා මේ වෙලාවේ අදහිරමත් වෙන්න එපා, පසුබසින්න එපා. ඔබලාට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් කියලා ඒ මනසේ ඉන්න ගමන් අපි මේක හරියට කරමු හරියට වෙනස් කරමු. ඒක තමයි අපිට වෙන්න ඕනේ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ත්‍රිපු විග්‍රහාධිපති ගාමිණී විජේසිංහ මහත්මයාගේ, ඒ වගේම සමන්ත විද්‍යාරත්න මහත්මයාගේ, ඒ වගේම රන්දික හල්වතුරු මහත්මයාගේ වීඩියෝ ඉස්සරහට එන්න තියෙන ඒවත් බලන්න. ගේන එන බලාපොරොත්තු ඇතුව අදට ඇපල් කඩේ නුවණ සමු ගන්නවා. අරගලයට ජය වේවා. අපි හරි විදියට වෙනස් කරමු. මේක තමයි හරිම වෙලාව. එහෙනම් කිල්ලෙන්න අයිබුවන්.